යිබෝන් සුබ සන්දාවක් සංකතන සංවාද මණ්ඩ පෙතුළින් අද අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ හයිඩග කියන දර්ශනකය පිළිබඳව හයිඩෙග ජර්මාණන්වික් ඒවගේ හුපිල්බඳ නොයකුත් විවේචන තිබෙනවා ඔහු නාසිදේශපාලනනි සමග සම්බන්ධ බාට වේචන තිබෙනවා ඒවගේ ඔහු ඉදිරිපත් කරපු බටහිර විරෝධී ඇතැම් සංකල්ප බිවන්ද අදහස්සා සංකල්ප තිබෙන කොම වෙතත් හයිඩෙගයන්නු ඉතා උනන්දුවෙන් සහ ආශාවෙන් හැදැරී යුතු දර්ශනකෙක් විදියට තමයි අප සලකන්නේ විශේෂයෙන්ම බටහිර චින්තන සම්ප්‍රදායි විප්ලෝකාරී සංකල්ප විශාල සංක්‍යාවක් මොනුෂ්‍ය සංහතිය තිරිණකර දර්ශනකයෙක් විදිහට හයිඩෙ එක හඳනාගන්නට පුළුවන්. හයිඩග යතාර්ථය පිළිබන්ඳ දැක්කු දෘෂ්ටිය. සහ හයිඩෙකගේ ඉගෙන්වීම පොදුජන ජීවිතයට වැදගත්වන්නේ කෙසිද අදාළවන්නේ කෙසේද යන පිළිබඳ තමයි අද සාකච්ඡාවට බඳන් කෙරෙන්නේ. සංකතන සංවාද මට පේට දැරීමම් ලබත් සිටිනවා මේ පිළිබඳ සාකච්චා කිරීමට තරුණ චින්තකයකු ඒවගේම තරුණ දර්ශනකයකු විශ්වවිදල ආචාර්වරයක වන වංගේීස සුමනසේ කරම හතා අයිබොන්න්න වන්ගේස අයිොන් වංග හයිඩග නම ඇසනු පමණින් හයිඩක මේ විවිධ චින්තන දහරාවන්ට අදරල වන දායක වන චිතකෙක් බවට දර්ශනය කයෙක් බවට පත්වයෙනවා. හයිඩක කොහොමත මේ නෞ්‍ය වූ චිින්තන දරාාවගට විශේෂයෙන්ම බටහිර චිින්තන සම්ප්‍රදාය අලුත් මානයක් ගැෙන මට සිය සම්ප්‍රධනය සිද්ධ කරන්න. දර්ශන බොහම ස්තතුතියි දැම් මම එක පලවෙනි පොඩි පැහැදිි කිරීමක් කරන්න ඕන දැන්ගයි ඔබ ම ඇඳන්නවා දර්ශනිකෙක් කියලා ම මේ අනවශ්‍ය නිහතමානය වීමක් නෙමෙයි මම ඇත්තටම දර්ශනකෙක් නෙමයි ඒ නිහතමානය බුරු නිහතමානනිතය නෙම ම දන්නවාදර්ශනිකයෝ කියන්නේෙ කවුද කියලා මම ආස ඒම කෙනෙක් වෙන්න පුළුවන් ජීවිතය කවදරි තාමනක් ලා නැහ ම දර්ශනය බොහම නන්දුවෙන් කියනක්ෙන සහ ඊට පස්සේ මටහිතෙන අපි ඇදැ ඔබ කිව්යි එක හරි කෙන්නේ ටින් හයිඩක ඔබ කිව්වාවගේ ඔහු සම්න්ධෙන් තියෙන මංහිදන්නේ ප්‍රධානම පරස් පරේ තමයි හු ගන කතා කරන්නේ යනකොට ඔහු එක පැත්තකින් මංගහිතන්නේ බොහෝ දෙනක් කිනුට විසිවනිසේසේ හිටපු ප්‍රධහනම දර්ශනිකය මගේ අදහස යටට තවත් අයි අදහස කියලාතියෙනවා. ලසාහනික් පැත්තෙන් ඔහු මංහිතන්නේ මානව විතිහාසේ පහල වුණු බිහිසනුම පාලන තන්තරයක් වන නත්සී ආණ්ඩේ නත්්‍යයා්ඩුවේ පා නක්ෂි පක්ෂයේ සාමාජකය ඒක ඉහළම තනතුරු දරපයක් කෙනෙක් නෙේ නමුත් නත්සිි පක්ෂය සාමාජිකය එතකට මේ පස් පරය අප විසඳගන්න ඕනේ හයිඩග පිළිබඳ ඕනම සංවාදයක් කිරීමද නමුත් හැබේ ම කඇමති එකට ඉතෙන්ට එන්න කලින් පොඩි පැහදිලි කිරීමක් කරන්න ගැන අපි හයිඩක ගැන කතා කළ යුත්තේ ඇයි කියන එක ලංකාවෙ තුළ තැන් මේක මටහිතෙන කරුණු මුලික වශයෙන් කරුණු තුනක් මට කියන්න තියවා පලවෙෙන කාරණය තමයි ඔබ දන්නවා දැන් අපි ජීවත්වන යුගයේ යනක ලක්ෂණයක් තමයි. අපිට දිනපතා විශාල තොරතුරු ප්‍රමාණයක් සංවේදය වෙනවා. දැක එකනේ දැන් විධ මාධ්‍යන්තින ගුව නිදුලි නාලිකා රපහනි ලික ඉට පසයද අප ජංගම දුරතනවලට පවා ඊටපස්සේ අන්තර්ජාලය අප පරිගණක හරහා පුවත් පත්තාරහා පෝස්ටර හරහාගේ විධ මාමාධ්‍යයන් වලින්. සාමාන්‍ය මිහයෙකුට දරාගන්න බැරිඒගැන්න එක පුද්ගලයකුට පොසෙස් කරගන්න බැරි ජීවිතයට ප්‍රයෝජනවත් ලෙස එකතු කරගන්න බැරි තරක් ප්‍රමාණයක තොරුතුරු ප්‍රමායයක් පිට හන්න හම්බුව වන ශස්ත්‍රීි තිකාවන් තුළ මේ ඉන් ෆෝබේ සිටි හෙමන එත්තම් මේ අ මිනිහෙක්ගේ ශරීරය රතු ාව ධිවවිීමවාගේද තොරතුරලින් වෙලා රතුරල අධි පු්‍රතුල භවයක් නූතන සමාජතතුර වෙලාතියෙන කියත් චාත්‍රය කතිකාවන්නල තිබෙන සහබහල ඇති පශ්චාත් නූතනත්වය කියලා සංවාදධතින දැම පශචාත් නූතන තත්වය කියන එක නිර්චනය කරන්න පුන එක විදිියක්තම යෝක එකන්නේ නූතනවාදී සමාජයක් කියලා කියන්නේ අඩවැඩි වශයෙන් අදහස් පද්ධතියක් නැත්තන් එක ප්‍රධාන අදහස් පද්ධති කීපයක් විසින්. ිනිසුගේ ජීත අර්කතනය කරපු එකක් නම් දැන් අද වෙලා තියන්නේ එහෙම එක නිශ්චිත අදහසක් නෑ තුෝ අදහස් ලක්ෂක මිලියන ගන්න නක්තියෙනවා මේකෙන් අපි ොද තුරගන්න හරිවරද තුරගන්න කොමතින එක විචාල ප්‍රශ්ණය. ඉතින් ඒ ඒක තුළ ලොකු ව්‍යාකූලතාවයක් ඇතේෙනවා ඒ ව්‍යාකූලතාවය තුළ අපිට අපේ ජීවිතය සහ අනාගතය සහ අතීතය අතර. සමතුලිත සම්බන්ධයක් බිහිර ගැනේ නොහැකියාවක් තිේෙන එක නිසා මිනිසා සදාකාලික වර්තමානයක ඉන්නවා කියන අදහස ප්‍රශචාත්තුන් නත්වේ කෙන එක තේරුම් කරු එක විදියක්ක් ඕක දැන් ඔය ඔන්න ඔය තත්ත්වය උඩ මංහිතන අපි මේ වගේ සාකච්ඡාවකදී හරි පරිස්සං වෙන්න ඕනේ ඔය ඔය මානය සලකුණ කරලයිට මොකද අප යෝක සලකුණු කරේ නැත්තං වෙනදේ තමයි මේ අපේ සාකච්ඡාවත් අර අධික තොරතුරු අතර තවත් එක තොරතුරක් බවට දිය වෙලා ගිලිලා යන එක තින් අපි ඒ එක වලක්වා ගැනීම සඳහ මට වනේ මහිතනි දර්ශනය කතාකිරීමත් එක ප්‍රධහන අපි කියීම එක ප්‍රධාන ඒක තියන එක ප්‍රධාන අපි කියන්නේ ජෙස්්චරක්කය ගැන්නීමේ අින අින එක ප්‍රධහන අිනයක්තමයි ප්‍රශ්නයට ගහන්න තියන ප්‍රශ්න අපි පෙන්නවා විදත තර ඕකඒ ප්‍රශ්න හරි අපි හයිඩ ගැන කතා කරනවා නම් ඇයි මේ කතා කරන්නේ මේක තවත් කතා කරන්න ඕන තරන්දේවල්තිවා සහයි ගැෙන කතා කරනවා තියහම සමාජයක තම මේ මාතෘකාවට එන්නේ කට අප ඒක සමේ ප්‍රශ්ට උත්තර දන්නව ම හිතන් තවට මේ එකක දෙන්න පුල එක උත්තයක් තමයි අපිට කියන්න පුළුවන් දැන් යම් කිසි දෙයක් සාකච්ඡා කිරීමේ වටිනාකම තියෙන්නේ එම සාකච්ඡාාව තියෙන කිසියම් අභ්‍යන්තර වටිනාකමක් නිසා. හරි ඒැන ඒක දුල තියෙනවා අත්‍යන්ත නයිසාර්ගික වටනාකමක් ඒකට බාහිර ෆක්ටර එකක් ඕන්නෑ ඒක ඔප්පු කරන්න ඒක තියෙන ඉන්හෙරෙන්ට් නයිසාර්ගික වටනාකම නිසාම ඒක සාකච්ඡා කරනක වැදගත් කියන එක. මේ අර්තෙන් ගත්තොත් මංහිතන් ඔවු මේක හයිඩග සහ ර්ශනය පිළිබඳ සාකච්චාවක් කිරින් බදගත් මොකද ඉතාම පුළුල් අර්තයෙන් ගත්තොත් දර්ශනය කියලා කියන්නේ අපි මේ ජීවිතය කියන්නේ මොකක්ද මේ ජීවිත අර්ථය මොකද මේ ජීවිතය අපි ගතකළ යුත්තේ කෙසේද එහෙම ගත කිරීමේ හේතුව මොකක්ද කියන ප්‍රශ්නවලට උත්තර එතකොට අපි ඔය ප්‍රශ්න වලට උත්තර හෙවීමේදී අපිට පැත්තිකින් සිද්ධ වනා ලෝකය කියන්න මොකද. යථාර්ථය කියන්න මොකක්ද මේ සමාජය මෙහෙම තියන්නේෙ කොහොමද යහපත කියන්නේ මොකක්ද යුක්ය කියන්නේ මොද වටිනාකම කියන මොක්ද වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තුර දර්ශනය කියලා කියන අපිට තේරු කන්නපුල එකවිදක් තමයි මේ මෙන්න මේ මෙන්න මේ ප්‍රශ්නවල්ට වසර සෑහන කාලයක් කිය අපි ස්ොක්‍රටිස් කියන්න ගත්තොත් ැවුරුදු තුන්දහකට පමණ ඉතිහාසයක් තියෙන සංවාධයක් තමයි දර්ශනයකයන් ඉට පස්ස තව උත්තරයක් තමයි අපිට දෙන්න පුළුවන් මංහිතන්නේ අපි සමාජයක් වශයෙන් ලංක ලාංකිකයන් වශයෙන් මුහුණ දීලා ඉන්න නිශ්චිත අභියෝගයක් තමයි මම විශවාස කරන දෙයක් මේක ඉතාම මේක මුොඩක් දෙෙක් සහරලාට මම මේකට තබන බර මේකට තියන් නැහැ නමුත් මම නංහිතන්නේ මේ ඉතාම බිහිසුණු වාතාවරණය අපි ජීවත්වෙන්න්නේ ඇමි සමාජය තුළ තියෙන ඉතමයි අපිට බැරිවෙලා තියෙනවා ඓතිහාසිකෝ අලුත් විචාරාත්මක චිින්තගෑන් වහි කරන්නමි සමාජය තුළ. මේක සරලවම තේරුම් කරන්න පුළා විද්‍යත්තමයි මමං අභියෝගයක් කරනවා ඕනම කෙනෙකුට පුළුවන්නන් මට පෙන්නන්න පහුගේ අවුරුදු දහය තුළ නිර්මාණය වුණු ඉතාම ඉහළගානයේ පර්ේෂණකෘති ඉපහක්. කාටහරි පුළුවන්නක් නම් කරන්න කියලා ඔබ නිකන් හන්‍ය විශ්වවිද්‍යාලයක මහචරිවරයගෙන් අරයායන්න ඔබ පසුගේ අවුරුදු දහය තුළ. ලංකාවේ බිහිවූ ඔබ කියවූ වටිනාව පර්යේෂණ ග්‍රන්ථ පහමකත්තු කියලා. මම කියන්නේ කාටුවත් කියන්න බෑ. චරිවිපාදිනන්මයි ැන දිනපතා සදිය වෙනවා සමාර්ථවීම් දෙනවා නමුත් ඒවාවල වටනාකම ගැන ඒ මහාචරයවරම මට පුද්ගලිකවක කියල්තිවල මදන්නවා ඉතින් ඇත්තකාරණය තමයි අපි දැන් ඔය කාටර්මේ හොයාගන්න න්න මේ දැන්ගෙන ඉදිරිකායේ දවේ පොත් ප්‍රදර්ශනය තින ලංකාවර පොත්තැකිල කියල මන් කියන්න කාණනිවල්ල එක ඒ කානිවල් එකට ගිහිල බලන්න විෂම සජවිද්‍යාජන්ගේ සංගමය වගේ ට ිහිල ලන්නේ ඒ මොනවද තියනෙන පර්ේෂණ ග්‍රන්ථ කියලා. මම කියනවා එවන් අතිවිශාල ප්‍රමාණයක් ලියවෙලා යෙන්නේෙ නමස හැත්තාවේ අඩුතර නසේ අසුවයි. ඊට පස්සේ අපි රට නිර්මාණය වුණු යිතිහාසික අයිතියා එ පර්ේෂණ ග්‍රන්ත නැහැ පොත් ලිය වෙන පර්ේෂණ ග්‍රන්ථ කියන නමයටතෙත් පොත් ලිය වෙනවා මම එකන කිය ඉත්නෑ. නමුත් අපි අරර ලංකාවේ බිහිවුුණු නැත්තං අපි කියමු ආාර යවටන් ගුණ සිහ නැත්තං රනනාතව බසේ කර. ස්බිි ඩිසිල්වා කු මාර්ජය වර්ධන මේ වගේ අපි ඒ අපි කියන ජයදය වූයන්ගොඩට මේ ගොල්ලන්ගේ කෘති ලියවෙලා දන කොයිගල් තිල ැලුවත් උඹට තේරේ වලියවෙලාී නම්මේ හැත්ත කරනග අස ගනංගල ට පස්ස අප රට එහෙම පරේශක බිහිවෙලන්නෑ ඉතින් මංහිතන්නේ මේ මේ ප්‍රශ්නය බොහෝම බැරෑරුම් ප්‍රශ්නයක් ඇත්තම කියනට මේ ප්‍රශ්නය සම්බන්ධය මට එක විේශනය කුත් න දැගවය අධ්‍යාපනය සම්බන්ධෙන් විල්ප සංවාදය මමත්තේ කල්ප සංවාද ඉන්නක් කෙනෙ මුත් ඒ සංවාදය තුළ ඉන්න බොෝ දෙනෙක් මෙන්න මේ කාරණය සම්න්ධය ලොක බරක්තියෙන්න මේ අපි රටේ පර්ේෂකයන් යිතිහාසික වසත් වුණු කාරණය දැඔප දන්න ඒ අර අනිත් පිලේ ඉන්න පිරිස හැමතිස්සම පද්ගලික විශ්වවිද්‍යාල වගේ දේවල් යෝජනා කරනොටඒ ගොල්ලන් ගේ ප්‍රධාන තර්ගයක් තමයි අපිරට විශවිද්‍යාල ගුරුරසාර්ථකයි ඔය වගේ කතන්දරයක් ඒකට අපි ඒ වෙලාවේ උත්තර දෙනවා තමයි නමුත් ඒ ඒගොල්ලන්ගේ විේචජන ගැත්තක්ති. ග අපි යිතිහාසිකව අපි අරමටම බුද්ධිමපතුන් නිර්මාණ කරගෙන් නැහැවිත රක්නෙවෙයි ඒක පිරිහිලා 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 ගිහිල්ල මංහිතන්න දැන් අද ඇත්තටම මගේනං සමහරලාට මෙම කියෙ එක සාහසිකයි කියල කවුණනර කියන්න පුුවන්. මගෙනං අදහස අද විශ්විද්‍යාල ගුරුවරු කළෙඉන්න බහතරයක් දෙනා. ඔවුන් විශ්වවිද්‍යාල ගුරුවරු නොවන බාව නැතැං විශ්විද්‍යාල ගරුවරයෙක් වන්න සුදුසු නොවන බව ඔුන්ට තේරෙන්නෙවත්නෑ මං කියයන්නේඒන උබ්‍රතේරත් මං කියක කියන්න අපිතම දැන් මම හොරෙෙන් බස්සහ යනවනන් එතකොට ම දන්නවන්නේ ම හොරෙන් ගන්නන්නේ කියලා මං වැරද්ද කරනවා සම්බත නීති අනුව එතකොට කවුරහරි කෙනෙක් බස්ේක හොරෙෙන් ගයනවනන් හිතන්න ඔහු දන්නත් නෑ තම පහොරෙන් ගන්න කියලා වැරද කරනවා දැන් වෙලා තියන්න මං කියන්න අපිරටේ විශ්වවිද්‍යාලවල ඉන්න බහතරයක් දෙෙන අර ටිකට් ගන්න ඕන කියලා දන්නතු බස්ල යනගට එහම ත්වයක් තිෙන්නේ ඉතින් මංහිතන මේක බොහම බැරෑරුම් කාරණයක් මේ කාරය උඩත් මංහිතන අප රට බද්ධමේ සංවාධයක් ඇතිව යුතුයි ඒ ඒ ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස බාරාරගෙන සමාජ ප්‍රශ්නයක් ලෙස බාරගෙන එක නිකම් හුදු විශවිද්‍යාල පාර්තය තුක කඩංගවන්න කොමද වගේ අර්යකෙන් නැතුව මේ පොදු සමාජ ප්‍රශ්යක් ලස ාරගෙන මේ ප්‍ර්නය අප හුණද යතු කියළ මහිතනවා. ඔයාර්තයනුත් ම හිතැන්නේ තොවට අපිට මාටින් හහිඩග වැනි චින්තකයන් වින්ම ඇතිකරපු සංවාතය අතිශය වැදගත්තඒක මගරන්න බෑ නමුත් තුන්වෙෙන කාරණය ඔයිටත් වඩා මටනං වැදගත්මදේ තමයි ඔබ දන්නවා දැන් අපේ රටේ මේ තිබුණ හැමදාම විකල්ප සංවාදය කියල එක ඒක ඒ විවිධ විදියට තිබුණා එකන්න එක නමුසිය පනස් ගනංවල හැට ගනංගලින්ද ලාිත්වත් විරසාරච්චන්ද්‍රයක ඒවාගේ චරිත කේද්‍ර කරගෙන පෙර දින විශ් විද්‍යාලය නිර්ම කේද්‍ර කරගෙන නිර්මාණ වුණු නාට්‍ය සාහිත්‍ය කෘති අරම මේවත් එක බිියුණු විචාර සම්ප්‍රදාය පේරටේ බිරුණ ඊඩ පස්ස අපි ගත්තොත් ලංකාව වාමාංශික ව්‍යාපාරය දරක පට ලොක බද්ධමේ පොරද ඇති වුණා වාමාංශික බද්ධමතුන් නිර්මාණය වුණ වාංශික විචාරකයන් නිර්මාණය වුණන වාමාංශි කලාවක් නිර්මාණය ව. වාමාශය කලාවක්ෂිතරපට සාහිත්‍යයි වගේ දදි කනාටය නිර්මාණය වුුණ. දැ පිගත්තුර ජසි වාර් න සුචරත ගමලත් පිය ිල යකු සිංහ ගේ චරකයන් නිර්මාණය වුණා ඊට පස්සේ නසය සූ ගනන්වල විතර වෙද්දි ංහිතන් මේ එකට තව දරාවක් එකතුනා එක අපි කියන නඒක ප්‍රශ්නකා නමුත් එකක ම ටහිතන ුද්ධිම අතින් වදගත් එතම සිහල ජාතකවාද ව්‍යාය නම ංහල ජාතිකවාදී ව්‍යාපාරය මේක එක්තර ාර්ශනක මුහුවරක් තිබුණ අපි මේ සංවාදය දම්ම එකවරක් ඇවිල්ලාි කතාර චාරන ලින්ද සිල්ල සම්බන්ධයෙන් ඔහු කේන්ද්‍ර කලගෙන ජාතික චින්තනය කියල්‍යාපර බි වුණනා එක එකත් එක්තරා විදිියක මංහිතන්නන්නේ ලංකාමේ වදකත් බුද්ධිමිය සඳස්ථාය ඊට පස්සේ අනුගනන්වල ව්‍යාපාර ිකක් ඇතිවුණා මංහිතන විභවි කියලා යතනයක් තිබුණ එක කේන්ද්‍ර කරගෙන විධ ක්‍රියාකාරගම් තිබුණා ඊට පස්සේ ජගත් විරසිංහසාහනෝලි පරේර වගේ චිත්‍ර ව්‍යා චිත්‍ර ශිල්පීන් කේන්ද්‍ර කරගත්ත චිත්‍ර ව්‍යාර ිුණා වන අනුව පර අනුවේ ප්‍රවණතාවෙ ලවුන්නා දුන්න ගත්ත හම තිබුණ සංවාධයක් සාමංහිතන් මේ එකදගත්ම මොහත්තම එක්කණන්ඩාමි කලෙක් බවුණ අනෝදශකය මැද බාගේදී මං නිර්මාණය වෙන්න තයකින් එක්කන්ඩම තමයි මංහිතන්නේ ලංකාවේ අවසාන වරට මේ වැනි බුද්ධිමේ සංවාදයක් විධිමත් සමාජ භාවිතයක් ලෙස පාවිච්චි කරපු අය. දැන් අදාපි මුහුණදීලා ඉන්න එක ප්‍රශ්නයක් තමයි මේ විකල්ප සංවාදය අද විශාල දරිද්‍රතාවකට වැටල තියෙන. ඒක පැත්තකින් මේකේ අලුතෙෙන් මේකට සම්බන්ධ වෙන පිරිස. නම්වශයෙන් කියන්න පුළුවන් දැම් මගේ මිත්‍රය න්නවා ඔබත් අපි සේරු දෙනාගේ මිත්‍රයෝ විදර්ශන කණ්ඩන්ගර ඊට පසේ මන්තාව කැමති කෙනෙක් නෑ බූපති නලින් වික්‍රමගේ ඔහොමොහොම ඉතාම සුළු කීප දෙනෙ හැර මේකට අලුතෙන් එකතු වෙනගේ බුද්ධිමය ශක්ක්‍යතාවයගෙන අපිට බරපතල ප්‍රශ්නති න සහ අනිත් පැත්තෙන් මේ සංවාදය නියල්ලයින් අය අතර මේ මූලික කාරණ සම්බන්ධයෙන් ගැමුරු සංවාදයක් ඉස්මතුෙන් නෑ එති ඒගනිසා මටහිතෙන්නේ අද ඒ ලංකාේ විකල්ප සංවාදේ මම කියන්නේ ෆෙස්පුුක්ස් ටේට සබ්ඩටස් බවට ඕන නැබමින් තියනවා. ඇතට රට විල්ක සහ ලොත්ම ෙලිබ්‍රරිටි කල් චයක කමනඇත මේ තරු බවට පත්න මේ දර්ශන තරු බවට පත් කරගන්න ජීවිතම හැදැරීමම් පව තරු සංස්කෘතියකට යටත් කරන්න හැදිි එක තා හරි මොමකින් ම ෆස්බු එකක අමතරුුණත් ඒක කියන්න සුදුසසිකට මහිතනදන් ෆෙස්බු එක වගේ එකක් විසින් කරන්න ද ඉස්සර සාමන්න්නේ මිටවුරුදු හතලයකට පෙර යුගයේද ත් යිග යිඩග නිර්මාණයන යිතිහාසික පසුබීම සහ මේ තියෙන බුද්ධිමත්තුන්ගේ හින්ගේ පිළිබඳ ප්‍රශ්නය කොමල අපිට සම්බන්ධ කරන්න පුළුවන්ට මෙහිමයි දැන් මම අතෙන්ට ආවත් එකැන දැන් අපි නවත්තපු තන එකැන ලංකාවේ මේ විකල්ප සංවාදය දරිද්‍රතාවයකට පත්වීම ඒ ඒ විකල්ප සංවාදය දරිද්‍රතාවයකට පත්වන්න පෙර. ුග ගත්ොත් ම තන්න්න එක අවසාන මංකිවගේ මොහත තමයික්කන්ඩයම කියන එක එක්කණ්ඩයම එක මෙතන කතා කරන්න බැරි විශාල කාරණ කීපයක් නිසා ඒක දියවෙලාග එම තමයි එවැනි සමාජ ව්‍යාර වල උරුමය පරධදි ගුරුලයත් මක්ස්වාද ්‍යාර ඇති හැමදම නාස්ශවෙලාගේ විනාශනත් වඩා එක කාලයක්ත් එක විරව අවසන් වෙලා ගිය එතකොට මේ අවසාන මුොහොතෙදී ලංකාවට ලැබුණු දර්ශනක රම මොකක්ද කිය මහිතන්ක්කණන්ඩයි හරපු ප්‍රධානම උරුමේ තමයි මනවෂශලේෂණ ගැන ලංකාවේ සංවාධයක් ඇතිවුණ එකන්නේ විශේෂයම සිගමන් ්‍රොයිඩ්ඩත් වඩා ජාක් ලකෝන් කියන ප්‍රංශ ජාතික මනවිශ්ලේෂක න්‍යයවේදිය හුතමයි මේ ගක්කායගේ අදහස මමත් ඇතුළු මමත් හිතන්න හෙමයි සිගමන් ්‍රොයිඩ් විසින් ආරම්භ කරපු මේ අදහස නැත්තනඟ හු සින් මේ සොයා තතා අවිඤඥාය කියන සංකල්පය ඇසුරින් අපි කොහොමද දර්ශනයේ ඉතිහාසයක් එක ගණුදනුවක් කරන්නේ කියන සාකච්ඡාව ගෙනාපු චින්තකය තමයි ජක් ලකෝන් සහ ඒ ඒ ඒ ලකෝන්ට අමතරව සහ මටහිදෙනීට පෙර ලංකාවේ ජාක්් ඩෙරීඩා මිෂල් ෆූකෝ ඔය වගේ විධ චිතකයන් ගැන සාකච්ඡාවක් තිබුණා දැ මේ මේ සාකච්ඡාව අපිට මෙෙම ප්‍රේශ වන්න පුළුව දැ මේ සාකචඡචාව තිබුණ එක අඩුවක් තමයි මම ද කියන ප්‍රධාන අඩුවක් තමයි මේ සියලු චින්තකයන්ට ලකෝන්ට සහ විශේෂෙන් ඩෙරිීඩට මංහි තැන් සියල්ට වඩ ජක්් රිට වැදගත්ම වෙච්ච ධර්ශනික මූලාස්ශ්‍රය තමයි මාටන් හයිඩක කියක දැන් උදාහරනැක් වශයෙන් දැන් ඩෙරීඩගේ ස්ට්‍රක්ෂ සයින්ෙන්ලේ කියලා හු ජනප්‍රය ලිපියක් ලී නො එලිපිය තමයිඒලිපිය නිසා තමයි ඩෙරිීඩා ඔබාරකිව්ව වගේ තාරකාවක් බවට පත්තේ ඇමරිකාවේ හිල්ලා හ ඒ ඉදිරි කරනවා ඉදිරිපත් කිරීමක් සම්බන්ත්‍රණයකදී නමසය හැට හතේ හැට හය හරි හට අතේ හරිට මතකදට ඒකින් පස තමයි හුට ගෝලිය ජනප්‍රත් ඇත්වන්න මංි දැන්නවේ මත කලනව දැන්නම් ගොඩක්කේ වගේ දර්ශනයක ඉන්න ගල නප්‍රයත් ඇති නොද. ද ලබ ජිජයක්කයවගේ යයින්න නමුත් ඒකේ පලිනි එක්ෙන තමයි මංතන ඩෙරිඩට ජනපයත්ති රමු ලිපිය තයි මහිදන්නීම රක්චෂ යින් ප කියන ලිපිය ඒයි ලිපිය කියදද ඒක ඉතා පැහැදිලි ඔහු කියනවා ඔහු විසින් පෙන්නන්න යනවා මේ ස්්‍රක්ච කියන සංකල්පය අපි තේරුම් ගන්න ආකාරය යිතිහාසික පරිවර්තනයක් කලා තියෙනවා ඒක විධ මූලාශ්්‍රවලින් පෙන්දන්න පුළුව ඔහ නයි ෙඩික් නිීක්්ෂෙන් පෙන්දන්න පුළුව ි සිගමන් ්‍රයිඩ්ගෙන්ම්ෙන්්න්න පුළුවන් නමුත් සියල්ලට වඩ ඩෙරිඩකි නොයි සියල්ලට වඩා වැදගත්ම දෙ තමයි මාර්ටන් හයිඩග කියෙන චින්තක විසින් මේ අපි ඉදිරියේ මේ මුහොතේ යම පවතිනවා කියෙන අදහසට එල්ල කරපු විවේචනය මංගහිතැන ම අර්ථෙන් මේ ලංකාවේ අපිට ඒ අවසන් වුණු නැත්තං විකල්ප සංවාදය නැවතුනු තැනින් නැවත ආරම්භ කිරීමේදී ඉතාම සුදුසු පුද්ගලයක් තමයි හයිඩග අපේ එතනිින් පට ගන්න පුළුවන්න මංහිතන්නේ අපේ සසාගච්චාව තවත් විදිමත් කරන්න අපිට පුළුවන් කියෙන මංහිතනවා. හයිඩග විසින් ඉදිරිපත්කරපු දර්ශික සංකල් පැතුරිය හු ප්‍රධාන වශයෙන් කාටසියානු සංකල්පෝල්ට එමනි දයිතවාදයක් තිබේ දෙපැත්ත් බන යෝපසිෂන් සේමන එන් දීමේ ප්‍රතිපක්ෂයන් තිබේ කියන දර්ශනික ක සකල්පයේට මහිතන් හයිඩගගේ තම ආරම්භක ප්‍රහරය එල්ල වෙන ම වැරදි නනි වැරදි කරන්න. මේ දර්ශනික සම්ප්‍රදාය යුරෝපා කරයේට මුලි වශයෙන් බලපෑවා ඒ දර්ශක සම්ප්‍රදාය අද වෙනවකට අද ලෝක දර්ශිනික තත්වයන් සඳහා කොයිතාක් දුරකට බලපාලතිනද කොහොමද අද දර්ශනක හැඩ තලම අපි ජීවත්වන වර්ශය වනවිට දර්ශනක හැට තලය නිර්මාණය කරන්නට හයිඩකගේ මුලාරම්භ්‍යය වැදගත්තුනේ එක විශාල වශයෙන් වැදගත් වනාා මටහිතෙන්නේ ඒ තමයි ධාන ැරුම් ක්ෂ ම සලකිව වගේ ඩෙරිඩ එක ම තරට මේ ෙරිඩ ්නත් කියන්නේ එකතමයි ප්‍රධන හැරුම් ක්ෂන හැරුම් ලක්ෂේ ඔහු කියපුදේ තමයි මෙ නැප සාමාන්‍ය අසන්නටවැදගත්තේ මේ කාටීසියානවාදසාම හරිඩක කියයලත් සංකල්පතරති ය වෙන සම්කබ් දෙ කියක ම ඒක මක මෙහෙම ආරමයක් ගන්න දර්ශන දැන්ඩකා කාටිසියානු කිය වචන එන්නේ රනේ ඩකාට් කියන කින්තකයා එතුකට ඩෙක. ටිසියනු එක එහෙමයි දෙකාර්ඩ් ගැන කතා කරන්න ය යන්න ටික් අපිට තව එකක්ග ගැවරටත් වට මට තන්නේ කැනර හුවෙන දර්ශනිගේ. අපිට නමුත් ඒක මට ෂෝටකට් එකක් ගන්න පුුවන්ඒ ෂෝට්කට් එකක තමයි අපි මෙතන තිම අපිලිපාරක් සාකචා කරපු ලාංකික චය චින්තකය කියන්න ලින්ද සිල්ල කියලා මං තන එතන අපිට සාකච්චාවට අවතීරණ වන්න පුළුවන්. දැන් නලින්ද සිල්ව මං ඉතාම කෙටියෙන්හත් කලිනු කරලා තිය නිසා හිතනවත් අහන්න ලුවන් YouTube බඩට ගිහිල්ල සංකතන සංවාධය තියෙනවා. ඒක අපි කිව්වේ ද නලින්ද සිල්ව ලංකාවේ බුද්ධිම විශේෂෙන් මාංශික ව්‍යපාරයනුත් සහ ලංකාවේ විද්‍යාවනුවෙන් පෙනීනායගෙනුත් ප්‍රශ්නයක් කැව සූදශකයේදී මනසින් පරිබාහිරව අධාර්ථයක් තියෙනවා කිය එක. මනසින් පරිපාහිරව ඔපපු කරන්නක හොඳ කියන එක ඒ ලොකු දර්ශනක අියෝගයක්. ඒ මේ ගොඩ දෙනකුට තේරුන්න ෑසහ අදටත් තේරෙන්න්නේ මංගේ අදටත්තඒේ ප්‍රශ්නයම කද කලවත් දේරන්නේෑ. ඔහු අහපු ප්‍රශ්නය අපි වැඩි විස්ත්‍රරවට යන්න ඇතු අපිකට කලින් දවස කතාකරපු නිසා. ඔහු කිව මෙහෙම එකක් අපි හැම දෙයක් මගේ මනසිටයන දේවල්. එතකොට පරිබාහිරත්වයක් කිය මම කියදදි තඒකත්ම මනසිංක කියන්න පරිබාහිරත්වය කියන්න එත්මගේ අදහසක්. එතකොට පරිබාහිරත්වය අදහසක් වයන්න නිසා. ඒ මගේ මනස යන්නේ ඕක තමයි ඔහ කිව ඒ එක නිසාම මනසින් පරිාහිරත්වයක් කියෙක් නෑ ඕක තමයි ඔහ කිව අතාර්ථය කියලක් නෑ එම නිසා මක්ස්වාදීන් කියන විදිර තාාර්ථය වවාස්තවක අතාර්ථය තිහාස චලනය වෙන කාරය ඒවගේ දවල් ගැන අතා කල් වැඩන්නේ සියල්ල මනසට සාපේක්ෂයි දැන් අපි ඔත්තනින් හයිඩගට අවතීරණ වන්න පුළුවන්ද හයිඩග කිව මෙහම එක හරි ඕක තමයි අපිට සාමාන්‍යෙන් දැන් දර්ශනය ඉතිහාස ඔය ඔන්නවඔය අආස්ථානයට කියනවා සොලිප් සිසම් කියලා ගැන්නේ ආත්ම මාත්‍රවාදය ඒ වචනේ මාචර ම්ලත් ගත්ත එච්චර ඒ වචන කිව්ටක තේරෙන් නෑ නමුත් ඒක අදහස මෙහෙම එක මම විතර ඉන්නේ සියල්ල මගේ මනසි තියෙන්නේ මගින් පරිබාහිරත්වයක් නෑැක අදහස. දැන් මේ අදහස අප අපි අදහස තමයි ප්‍රශ්න කරන්නේ තකොට අප අපි ලෝගේ ටක්්ගා ලයකෙන් වෙන් කරගන්නවා. ම කියගෙනක්න්නවා මගෙන් පරිබාහිරෝ මට ඉස්සරහ එකක දේවල් තියෙනවාගේ අපිට පේවා මොක මයි ඒත්් චිත්‍රය දැන් හයිඩග අහපු ප්‍රශ්නය තමයි මේ මනස කියන්න මොකක්ද හරි දැ මනස කියන්න මොකක්ද කියන ප්‍රශ්නය හුවාම අපිට තියනවාද නිශ්්‍රීත අදහසක් මොකද අපිට ඉතාම පැහැදිලි මේ මනස කියන එක මගේ ඉස්සරහට මෙහෙ මාරගෙන බලන්න බෑ අපිට මේ මනස සම්බන්ධයෙන් තියන අදදැකීම මොකක්ද පලවෙනි දේ හයිඩක ඇහු එකයි පලිවිනි දේ තමයි මනස සම්බන්ධෙන් තියන අපි පිළිගන්න ඕනේ මට තියනවා මේ මගේ බව කියලා අදැකීමක් මයින්නස් මගේ බව නත අපේ ස්වයන් අනන්නෙත් ස්වානන්්‍යතාවේ කියල එකක් තියෙනවා. මට හිතනවා දැන් මොහොතකට කලින් මං මෙතන මේ ස්ටඩියෝක ස්තරාදි මඟ බව හම්බුනෙත් ම ඊට කලින් මග වාහනේ ආවෙෙත් මම ඊට කලින් ලෑස් නිත් ම මේ දිගටම හිටේ මම මේ මගේ බව කියලා අකණ්ඩතාවයක් තියෙනවා මට සෑහෙන අතීතයක් දක්වා මගේ කුඩා කාලේ දක්වා මතකෙට ගන්න පුළුවන් තැන් හයිඩග කියපු කාරණය තමයි මේක මත පමණක් පදනම් වෙලා අපිට තීරණය කරන්න පුළුවන්ද මේ මම කියලා කිසියම් වස්තුවක් තියෙනවා කියලා කන් අපිහිතන්නේ ම කියලා කිවවාහම ගං ඒ එක අප කියමුකු සාරයක් කියලා මම කියලා නිගං අපි කියම ඩයිනෝසෝ බිත්තරයක් වගේ මක්කර දෙයක් තියෙන මම කියලා ඇතුළේ කුහරය ඇතුළේ මක්කහර තියෙනවාද කියලා එතකොට හයිනක කිව්වා අපි තවටික් ඉස්සරහටයම් ඔබට මේ මම කියන අත්දැකීමත් එක්කම මේ අදදැකීමත් එක්ක තියන තමයි මේ අවට ලෝකෙ කියලා ෙකු ඔබ නිර්මාණය කරගන්න මේ අපට ෝකේ තුකොටිගත්තොත් මාදිරයේ යම යම් දවල්තිෙන මේ දිර මේ මයික්‍රෆෝර්න එකක් තියවා තව විවිධ උපකරණ තියෙන එතකොට ඔබ ඔබට ලෝකය සම්බන්ධයෙන් හිතන්න ගන්න කට ඔබ ඉස්සල්ලම් මේ ලෝකය ගැන්න හිතන්න ගන්නකොට ඔබට තියෙන ස්වභාවික ආකල්පය කුමක් ද ලෝකයේ සම්බන්ධය හයිඩක ස්සලම හ එක අපිට පුළුවන්ද ඒක මේ විදිර තහන්න පුළුවන් අපිට පුළුවන්ද මේ මගේ මනස පමණක් න්න ලෝකයක් පිළිබඳව හිතන්න. දැන් උදාහරණයක් විදියට දැන් අපිත්වොත් දැම් මේ ඔබයි මමයි දෙන්නම දැම මේ අපි දෙන්න පුටු දෙේක වාඩ වෙලා ඉන්නවා. දැන් මේ පුටු දෙේක සබන්ධය අපි මෙච්චර වෙලා දැන් සහල්ලට අපි දෙන්න ටිකක් හිතන්න ගන්න පුළුවන් නමුත් මෙච්චරවෙලා අපි දෙන්නම හිතුවනෑ. මෙච්චර වෙලා නමුත් මේ පුටු දෙකේ පැවැත්ම, අපි දෙන්නාගේ මේ සමස්ස සංවාදයට අතිශක ඉද්‍රීිය භූමිගාවක් ඉටු කරනවා ඒ පුට් දෙක නැත්තන් අපි මේ මුගුත් කරන්න බෑ. එතකොට හයිඩග පෙන්වා අපි මේ ලෝකය ගැන හිතන්න ගන්නකොට සහ අපි හිතනොට මගේ මනස මනසෙන් පරිබාහිරත්වේ මනස මනස නස මගේ ආත්මය කියල මො හිතනකොට එහෙම හිතන්න ගන්න පෙර පෙර ඔබ කිසිම් ලෝක සිටියයුතුයි මේ තමයි හයිඩගගේ පලිවිනි තාර්කය අපිතු මෙහෙම හයිඩග ආචරය නලින්ද සිල්ුවවා මුුණ ගැසුලා නම්. ඔහු කියයි මෙහෙම ආචාරය නලින් ඔබ කියන එක හරි. ඔහු මනසෙන් ඔය කියන විද මනසින් පරිබාහිරත්වයක් පෙන්න්නන්න බැහැ. නමුත් ද ඔබට පෙන්නන්න පුළුවන්ද මේ පරිබාහිර ලෝකයක් නැති නම් කිසියම් ආකාරයක සධර්මයක් නැතුව. මනසක් විතරක් තියෙනවා. වගේ අත්දැකිීමක් කාට හරි දයෙනවාද. ට ෙක් න ම හිතන්න හුගේ ූලික ර්යක අපි ඕනම දෙයක් ගැන හිතන්න ගන්නකට මගේ මනස ගන්න හිතන්න ගන්නකොටත් මම ඒවෙද්ද පසුබිමක් තුළ සධර්යක් තුළ ලෝකයක් තුළ ඉන්න ඕනේ. ඔහු විසින් ඒ නිසා එයා ප්‍රධහන්න පෙරලියක් කරනවා එයා කිව්වා මෙටෙක්කල් දර්ශනිකයන් ලෝකය පිළිබඳව හිතන්න ගන්නකට ඒගොල්ලො කරේ මම කියලා එකක් කඩාගෙන මගෙන් පරිබාහිර ලෝකය කියලා තව එකක් කඩාගෙන. පරිවාහිර ලෝකයේගලු තේරුම් කරේ මා ඉදිරියේ. තියන මා අභියස තියන මාභියස මේ මොහොතේ. මා අභියස මේ මුහොතේ තියෙන වස්තු ඔබ්ෙක්ස් නැතන් තිික්ස් දේවල් ලෙස තමයි ෝකය තේරුම් කරේ. නොත් හයිඩක පෙන්වා මේ අපි ඔ්ෙක්ස් නැත්තංම් තිිංක්ස් දේවල් නැත්තං වස්තු කිය කියන දේවල් වලට කලින්ි වසිරම් දේවල් පැවැත්මවල් ලෙ ගත්ත පතින දවල් ලෙස ගත්තු. එම පැවැත්මවල් සමග. අපිට පූර්ව සම්බන්ධයක් තියෙනවා ඒකන්නේ අප අර අප කලින් උදාහරණයටම ගියොත් මේ පුටුව මම ඉදිරියේ මයි මොහොතේ තියෙන වස්තුවක් බවට පත්කරගන්නට පෙර අපිට ඔන්න පුුවන්න කරන්න ට පුුව පුටුවෙන් ැගිටලා මේ පුටුවමං ස්්‍රරට අරගෙන පුටුව පරික්ෂා කරල නිීක්ෂණය කලලා බලන්න නමුත් එහෙම නිරීක්ෂණය කරන්න කලින් මට මේ පුටුවත් එක සම්බන්ධයක් තියෙනවා එකොට ඒ සම්බන්ධය පූර්වයි සහ ඒ සම්බන්ධය තියෙන්නේ අර අපි අර දර්ශනිිකයෝ හිතන විදියට මෙහිෙමර පුටුවෙන් ඇත් වෙලා පුටවදිහා මෙම බාහිරව බලාගෙනෙන් නිරීක්ෂකය කලිස නෙමේ. ඒ සම්බන්ධයතියෙන්නේ ඒ පුටුවේඒ පුටුවේ පැවැත්ම තීරණ වෙන්නේ මමේ භාවිතා කරන ආකාරය ඇත් එක්ක. එතකොට මෙන්න මේ භාවිතාත්මක පැවැත්ම එයා ඒට කිව්වා උපකරණ මේ පැවැත්ම කියලා ටූල් බීණ ගක්තියෙනවා ඒක තමයි ඕනෑම දෙයක අපිට හඳුනගන්න පුළුවන් වඩා ප්‍රාථමික පැවැත්ම ඒ තමයි දැන් උදාහරණයක් විදිහට මේ වැඩසටහන පටිගත කිරීම ආරම්භවෙන්න කලින්මුත් අපි දෙන්න මෙතන මාඩනහම මේ මංහිතැනම මෙතන තින මේ ප්‍රසෙසය එක වගේ එක මක්ක බ්දයක් ුත් මත් යගු මෙතන ඔබත් බැරබන දන්නවා ඇතිමකක්ද ක්ෂණ කරණය කියලා එහෙම උනහම අපි අපි කියනවා ඒ ඒ ඒ උපකාරණන්නේ ඔන්න එක පාට්ට අපි දැ එච්චර ඒ වෙනකං මේ ගන අපි දෙන්නම කල්පනා කරන්න හැ. මේකින් ටික් ටික් ගල සධයක් කපු ගම අපිටක්ගාල බලන්න මොකදමේ තියෙන්නේක අන්න මුහොතේ තමයි මේ වස්තුව වස්තුවක් බවට පත් වනේ එතකං මේක මගේ ලෝගේ තිබුණු වස්තුවක් නෙමයි සංකතන සංවාද ම්ඩ පේතුලින් අදප සාකච්ඡා කළේ හයිඩික කියන තාර්ශනයකයාකි දර්ශනක ඉගැන්වීම් කොයිතාක් දුරකට යධාර්ථය පිළිබඳ විග්‍රහකරගැනීමටත් වර්තමාන ජීවිතය පිබඳ ැනගැනීමටත් අදාළ වන්නේද කියන කාරණය පිළිබඳව. පිද සාකචා රීමට විශ් විද්‍යලාාචාරයවරේ කියයවගේම තරුණු චින්තකෙක් වන වංගීස සුමන සේකර මහතා අද සංකතන සංවාද මණ්ඩපේට සම්පදදායකත්ය සැපියවෝ බට බේවි නිස්තුූතියි. සංකතන සංවාධ මණ්ඩපිය නිෂ්පාදනය කොට ඉදිරිපත් කර ම දර්ශන අශෝක කුමාර.